ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් නිරියෝ ක්‍රීඩක දසුන් සානක ගැන යළිත් සමාජ මාධ්‍යයේ විශාල කතා බහක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල සිම්මප්‍රෝ පන්දුවර ටී10 තරගාවලියේදී සිදු වුණ විශේෂ සිදුවීමක් හේතුවෙන් දසුන් සානක මෙම තරගාවලියේ සිය නායකත්වය ලබා දෙන්නේ හරාරේ බෝල්ස් කණ්ඩායමටයි. හරාරේ නායක දසුන් සානක ප්‍රමුඛ කණ්ඩායම මෙම තරගාවලියේ එක් තරගයකදී පන්දුවර 10 අවසන් වීමට තවත් පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී එම තරගයේ ලකුණු 92ක් ලබා ගනිමින් ජය ගැනීමට සමත් වුණා. ඒ ප්‍රතිවාදී බංගලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිවයි. නමුත් මෙම තරගයේදී කාගේත් අවධානයට ලක් වූ සිදුවීමක් දැක ගන්නට හැකි වුණා. ඒ ප්‍රතිවාදී පිළෙහි මුසකීවාහට පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට ලබා දී තිබූ කාලය ඉක්මවා යාම හේතුවෙන් ඒ සාමාන්‍යයෙන් තප්පර 60ක් වූවද ඊට වඩා වැඩි කාලයක් ගත වීම හේතුවෙන් ක්‍රිකට් නීති අනුව අවශ්‍ය නම් ඔහුව නිසකයෙන්ම දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසින් සැලකිය හැක. එම අවස්ථාවේදී බෝල්ස් නායක දසුන් සානකගෙන් තරගයේ විනිසුරු විමසා සිටින්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයාට පිටියට පිවිසීමට තිබූ වේලාව ඉක්මවා ගොස් ඇති බවත් ටයිම් අවුට් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය දෙයන්නයි. නමුත් හරාරේ බෝල්ස් නායක දසුන් සානක විනිසුරු පෙන්වූ ටයිම් අවුට් අභියාචනය අනවශ්‍ය බවට ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ප්‍රමාද වූ පිතිකරු හට පිතිකරණය සඳහා අවස්ථාව ලබා දීමට දසුන් සානක තීරණය කළා. එමෙන්ම ප්‍රමාද වූ ක්‍රීඩක මුසකේවා පිටියට ක්‍රීඩාගාරයේ සිට වේගෙන් දුවන ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. දසුන්ගේ එම තීරණය සහ නායකත්ව ගුණාංග විදෙස් ක්‍රීඩා මාධ්‍ය තුල කතාබහට ලක්වන ආකාරයේද දක්නට ලැබෙනවා. දසුන් සානක යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවර 20/20 සහ එක්දින ආකෘතියේද බොහෝ කාලයක් නායකත්වය ගෙන කටයුතු කරමින් ආසියාන කුසලානයක් ශ්‍රී ලංකාවට දිනා දීමට කැප වූ නායකයෙකු ලෙස සඳහන් කළ හැක. දසුන් එම තරගයේදී නොදවි වේගවත් ලකුණු 50ක් රැස් කරමින් හරාරේ බෝල්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට ප්‍රබල භූමිකාවක් ඉටු කළා. තරගයේ වීරය සම්මානයක් එම තරගයේදී දිනා ගැනීමට දසුන් සානක සමත් වුණා. පෑම් පෑලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.